2018 ස්ලිම් නීලිසන් ජනතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති සපයන්නා ලෙස අකණ්ඩව සිවන වරටත් සම්මාන කිඳුම් ලැබූ පැත්තකත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම සාරංග පතිරණ. මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල. විශ්වාස භංගය ගැන සාකච්ඡා කිරීමට ජනපති අගමැති රහසිගතව හමු වුණාද? අගමැතිතුමාට ජනාධිපතිතුමා පවසලා තියෙනවා සහයෝගය දෙනවා කියන පණිවිඩය කම්බුල්නික බොරුව. ජනාධිපතිතුමාගේ පැත්තෙන් එහෙම කිසිම සාකච්ඡාවක් සිද්ධ වෙන්නේ අගමැතිට දුරයින් ඉවත් වන ලෙසට නිදහස් පක්ෂයත් බලපෑම් කරයි. එහෙම නොවුනොත් 4 වෙනිදා රෑ 9 වෙනකොට මේ රටේ සම්මුතිවාදී ආණ්ඩුවක් නැහැ. හන්තාන බෞද්ධ මධ්‍යස්ථානයේ කිසියම් පිරිසක් කඩාදමයි. දෝෂාරෝපණය පොලිසියට. නෑ නෑ මෙතන මේ ගිහලා ඉඳන් කෝටිපතියන්ගේ අබකාලා තියෙන්නේ. අබකාලා දැන් ආයෙ දානවා කට්ටියට. ඉහලා ඉඳන් යුනිෆෝම් ගැලවෙනවා තා ටික. කම්කරුවෙකු ශීතකරණයක් තුල සිරකල බව කියන සිද්ධියකට එරෙහිව ආගර පතන වතු සේවකයින් විරෝධතාවක. ඉඩම් පිළිබඳ කටයුතු කරන රටේ සියලු අංශ පිළිබඳ ජනතාව තුළ ඇත්තේ අප්‍රසාදයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු 1053ක් ප්‍රදානය කිරීම අද පස්වරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී සිදු කෙරුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පහුගිය අවුරුදු 50ක් 60ක් ගත්තත් අද දවස ගත්තත් ඉඩම් පිළිබඳව කටයුතු කරන මේ රටේ සියලු අංශ පිළිබඳව ජනතාවගේ තිබෙන්නේ ප්‍රසාදයක් නොවන බව කඳුළු වැටෙන දේවල් කියන්න පුළුවන්. ඒක මේ ඊයේ පෙරේද වෙච්ච දේවල් නෙවෙයි. අවුරුදු 50ක් 60ක් ගත්තොත් සිද්ධ වෙලා තිබෙන දේවල්. මහවැලි ගොවි ජනපදවල සමහර විට මම දන්නවා එක ඉඩමට 3 දෙනාට ඉඩම් වල බලපත්‍රය දීලා තියෙනවා. අපි ආණ්ඩුවක් විදිහට රාජ්‍ය ප්‍රතිපත්තිය තුල දූෂණේ වංචාව නැතුව සමාජ සාධාරණත්වයේ කියන ප්‍රශ්නේදී මූලික වශයෙන්ම අහිංසක දුප්පත් ජනතාවගේ ඉඩමක පිළිබඳව ප්‍රශ්නේදී දේශපාලන පක්ෂභේදයෙන් තොරව ඒ සමාජ සාධාරණත්වයේ මිනිසුන්ට ඉෂ්ට වෙන්නට ඕනේ. ඒක ඉෂ්ට කරන්නේ දූෂිත ආකාරයෙන් අපි රජයක් විදියට මොන ප්‍රතිපත්තිය හදුවත් ඒ පහළ සිද්ධ වෙන සිදුවීම් ඉතාමත්ම සීලාචාරකමින් බැහැර වෙච්ච දේවල්. ඉඩමක් පිළිබඳව නිර්වුල් තීන්දුවක් දෙන විට හැම වෙලේම ඒ ඉතාම සාධාරණ තීන්දුවක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මුළු පරම්පරාවක් පාරට වැටෙනවා. මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ විවෘත කිරීමේ උත්සවයේදී කම්කරු සහ වෘත්තීය සම්බන්ධතා අමාත්‍ය WDJ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අදහස් පළ කළා. ගුණ සේවක සේවිකාව මෙතෙක් ඒ අයට අර්ථසාධ කම්ගල් ගෙව්වේ නැහැ. දැන් අපි පාර්ලිමේන්තුවට හෙට අනිද්දා ගේනවා පනතක්. ඒ පනතින් මේ රටේ ගුණ සේවිකාවන් වශයෙන් වැඩ කරන සියලු දෙනාටමත් අර්ථසාධ කම්ගල් ගෙවන්න සිද්ධ වෙයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමු වූ බවට වාර්තා පළවනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී එම හමුව සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් පළවුණා. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඊ රාත්‍රියේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිල නිවසේදී හමු වූ බවට වාර්තා පළවනවා. අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදාළ හමුව සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා. මට ආරංචි විදිහට කොහෙදිද හම්බුනේ කොහොමද කියන්න අවබෝධයක් නැහැ. නමුත් අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමාට කියලා තියෙනවා කියලා ආරංචි මාර්ග මේවා මේ කොයි තරම් දුරට සත්‍ය අසත්‍යතාවය මට තහවුරු කරන්න බෑ. නමුත් ගරු අගමැතිතුමාට අතිගරු ජනාධිපතිතුමා පවසලා තියෙනවා සහයෝගය දෙනවා කියන පණිවිඩය අපිට අඳුරන මිත්‍රයන්ගෙන් අහන්න හම්බුණා. අපි දන්නවා අතිගරු ජනාධිපතිතුමා මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා. මේ සම්බන්ධයෙන් අද පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද ප්‍රශ්න කෙරුණා. අද උදේ යනවා ජනාධිපතිතුමා ඊයේ රාත්‍රී ස්ථානයකදී හම්බ වුණ අගමැතිතුමා හම්බ වෙලා එකමතිකව තීන්දුවක් ගත්ත මේ විශ්වාස භංගය සාන්ත. මම කියනවා එක අඹුල්ලික බොරුවක්. ආරංචි කොච්චර යනද? අපි පැහැදිලිව කියනවා ජනාධිපතිතුමාගේ පැත්තෙන් එහෙම කිසිම සාකච්ඡාවක් සිද්ධ වෙන්නේ. ඉත ඔතනත් ඉන්න එපා. ඒකට කාටවත් කියන්න නැතුව මේ පෙරේදා අපි 4 දෙනෙක් එකතු වුණා. ඒත් මේ වගේ වැඩකට මේ පොඩි කලාව ඔතනත් ඉන්න තුන් දෙනෙක්.
අනිතක විජේරාම හරි ඉන්නම ඕන. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා සහාය දැක්වීමට එකඟ වී ඇති බව රාජමාත්‍ය ටීබී ඒකනායක මහතා පවසනවා. විශ්වාස භංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය දෙනවද? වැඩි බහුතරයක් සහාය දෙන තමයි කටයුතු කරන්නේ. 6 දිනකට අමතරව අනිත් ඉන්න ඔක්කොම කට්ටිය සහාය දෙනවා කියලා තියෙනවා. 6 දිනවා කියන කාරණේ දැන් සමිතියට පත් වෙලා තියෙනවා. මතන සියලු දෙනා සහාය දී. ඒ කියන්නේ ඔබතුමාලත් අගමැතිතුමා විවත්වනට කැමතියි. රනිල් වික්‍රමසිංහ කියන සහායකෙ නෙමෙයි අගමැතිවරයා කියන සහායකත් ඒකාබද්ධව තියෙන නිසා මම හිතනවා මේක ජයග්‍රහණය කරයි. මේ අතර විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර ඊයේ පස්සරවේ අරලේගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවට පක්ෂ නායකින් කිහිප දෙනෙකු සහභාගී වී නැහැ. රාජමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක අමාත්‍ය රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන මහතුරුන් ඊට සහභාගී නොවූ බවයි. ඔවුන් දුරකථනයෙන් සම්බන්ධ වුණා. ඔවුන්ගේ ස්ථාවරය අපිට ප්‍රකාශ කළා. එහෙම දෙයක් සිදු වුණේ නැහැ. සියලුම දෙනා පළමුව මේ විශ්වාස භංග යෝජනාව පරාජයපත් කළ යුතුයි කියන ඒකමතික ස්ථාවරයට පැමිණියා. රතන ස්වාමීන් වහන්සේ පැමිණියේ නැහැ. උන්වහන්සේ දැන් කියලා දිනවනේ අනිත් පැත්තරයි ඡන්ද දෙන්නේ. අදාළ සාකච්ඡාවට සහභාගී වූ දෙමළ ප්‍රගතිශීලී සන්ධාන නායක අමාත්‍ය මනෝ ගණේෂන් මහතා සඳහන් කළේ එක්සත් ජාතික පෙරමුණේ අවසන් තීන්දුව ලබන තුන්වැනිදා ගන්නා බවයි. එක්සත් ජාතික පෙරමුණේ කොටස්කාර පක්ෂය අපි තීන්දුවක් ගත්ත විශ්වාස භංග යෝජනාව පරද්දවන්නට අපි උත්සාහ කරමු කියලා සේවන මේ සම්බන්ධ තුන්වැනිදා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂනායක රැස්වීමත් පවත්වන්න කියලා අපි තීරණය කරලා තියෙනවා. තුන්වැනිදා අවසන් තීන්දුව ගනි එක්සත් ජාතික පෙරමුණ පවත්ව සම්බන්ධව අපි ආණ්ඩුවේ පැවත සම්බන්ධ විශාල විවේචන තියෙන වේචන ටික අපි කියුවම එක්සත් ජාතික පෙරමුණේ සාකච්ඡා රිෂාඩ් බදුරුද්දීන් සහ රෆ් හකීම් අමාත්‍යවරු සහභාගී වුණා නේද? ඒකයි හත්ත ආවේ නැහැ. දවසේ පුවත විශ්වාස භංගයට පෙර අග්‍රාමාත්‍යවරයා දුරෙන් ඉල්ලා අස්නවුනොත් අප්‍රේල් 4 වනදා රාත්‍රී 9 වන විට සමුතිවාදී ආණ්ඩුව අවසන් වන බව රාජමාත්‍ය ලක්ෂ්මණ්‍යාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සුසිල් ප්‍රේම්චන්ද් සහ ඩිලන් පෙරේරා යන අමාත්‍යවරුන්ද එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.පී. සනායක මැතිතුමා දිනට දින 4කට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂර ගන්න වෙන තීරණය ගැන යම් අදහසක් ප්‍රකාශ කළා. මේ චෝදනා පත්‍රයේ කරුණු 14න් 13 අපේම ඉල්ලීම මත හදපු කොමිසමෙන් ආපු කරුණුනේ. මේ 14ට අපිට විරුද්ධ වෙන්න බෑ. ඕනම තැනකට ගියහම මිනිස්සු කතා වෙන්නේ අද මේක. කතා වෙන ජනමතය ගත්තාම හොඳටම ඇති රටේ ජනමතය මොකද්ද කියන එක තේරුම් ගන්න විශ්වාස භංග යෝජනාව ගැන මේක මනසේ තියාගෙන තමයි මේ විශ්වාස භංග යෝජනාවේදී සියලුම පක්ෂවල මහජන නියෝජිතයින් ඡන්දි දී යුත්තේ. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා බලාපොරොත්තු වෙන්නේ රටේ ඒකාධිපති කෙනෙක් බිහි වෙනක නවත්තන්නනේ. මේ කියන විදිහට බිහි වෙලා තියෙන අගමැති ඊට වඩා හපන් කෙනෙක් නේ. මැරෙන්න ඕනේ, මරන්න ඕනේ, එහෙම නැත්නම් ඉල්ලස් වෙන්න ඕනේ. වෙන කිසි ක්‍රමයකට අයින් කරන්න බෑ. අඩු ගානේ විශ්වදුනොත් බෑ. වැරදි මතයක් ගනු කරන්න හදනවා. මේ සම්මුතිවාදී ආණ්ඩුව කඩන්න තමයි විශ්වාස භංග යෝජනා කියන්නේ කියලා. පැහැදිලිම බොරු. හෙට දිනේ අගමැතිතුමා ඉල්ලස් වෙනවා නම් සම්මුතිවාදී ආණ්ඩුව රැකිනවා. නෑ මම මොන වුණත් මෙතන ඉන්නවා කියලා කියන එක හරහා සම්මුතිවාදී ආණ්ඩුව කඩා දමන්නේ හිතාමතාම අගමැතිතුමා. හෙට දිනේ වෙලාව තියෙනවා. අනිද්දාත් වෙලාව තියෙනවා අගමැතිතුමාට සම්මුතිවාදී ආණ්ඩුව ආරක්ෂා කරන්න. මහා වංචාවට මුල් වෙච්ච මහා බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ගලවා ගැනීම කියන කාරණය පෙරේදා ජනාධිපතිතුමා නිවැරදි කරා. විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන අපි වගේ වැඩ කරපු විශාල ආශිර්වාදයක් කියලා. මේ විශ්වාස භංගය පිළිබඳ අපේ ස්ථාවරභාවයේ දෙවනිදා කණ්ඩායම් රැස්වීමේ අනතුරු අපි ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ අපි පැහැදිලි කරනවා. නමුත් මේ විශ්වාස භංගයේ තියෙන කරුණු වලට කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැමැති අමතිවරයෙකුට විරුද්ධව ඡන්දයක් දීමේ හැකියාවක් නැහැ. ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කරයි කියලා කියනවා මේ විශ්වාස භංගය පරාජය කරන්න. කෘත්‍යාධිකාරණය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කී දෙනාද? මේක පරද්දන්න ඕන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. අපි මධ්‍යම කාරක සභාවේ තීන්දු ගත්තත් අපේ අයටත් අර්ධ සාක්ෂියට එක්ව ඡන්ද දෙන්න අවස්ථාවක් තියෙනවා. අපිට තේරෙනවා මේ ගමන යන්න බැරි බව. සම්මුතිවාදී ආණ්ඩුවක් ආරක්ෂා කරන්න ඕන නම් ජනතාව සහ රට වෙනුවෙන් ඒ තීන්දුව ගන්න කරුණාකරලා. එතකොට මේ ප්‍රශ්නේ 4 වෙනිදාට එන්නේ නැහැ. එහෙම නුනොත් 4 වෙනිදා රෑ 9 වෙනකොට මේ රටේ සම්මුතිවාදී ආණ්ඩුවක් නැහැ. අපි පිළිගන්නවා ජනාධිපත්‍යවට යුතුකමේ කාල සීමාවක් තිබුණා කියලා. ඒ යුතුකමේ කාල සීමාව ඉවරයි දැන්. අනාගතය පිළිබඳ කාල සීමාව දැන් තියෙනවා. ජනාධිපතිතුමා ඒ පිළිබඳ පණිවිඩ කීපයක් දැන් මේ ටිකේ දීලා තියෙනවා. ආපහු අමුතුවෙන් කියන්න ඕනේ මහ බැංකුව ගලවලා අය කරපගෙනුත් තේරෙනවා. කෙසේ වෙතත් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පළකලීමේ වන් අදහසක්.
රාජ්‍යයකට අභියෝග එල්ලවීම තුල ඒ රාජ්‍යයේ ශක්තිමත් වෙනවා. ඒ රාජ්‍යයේ ජනතාවාදී ක්‍රියාමාර්ගවලට පෙළඹෙනවා. නරක මොකක්ද දන්නවද? රට අස්ථාවර වෙනවා. රාජ්‍ය දුර්වල වෙනවා. රාජ්‍ය තුල ගැටුම් ඇති වෙනවා. විපක්ෂයට මේ අරමුණු දෙකෙන් අවශ්‍ය වෙලා තියෙන අර දෙවණියට කියපු අරමුණු මේ රටේ ක්‍රියාත්මක කිරීම. විශ්වාස භංගයේ තුල හොරුන්ට බලය, හොරුන්ට රට දෙන තැනට නෙමෙයි අපි කටයුතු කළ යුත්තේ. අනේ මුඛ්‍ය පරමාර්ථයට හානි වෙන දෙයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කවුරු හරි කරනවා නම් ඒ අය ආණ්ඩුවේ නොහිටියට කමක් නැහැ කියලා මම විශ්වාස කරනවා. අපිට ඇමතිකම් දීලා තියෙන්නේ පිස්සු කෙලින්ද නෙමෙයි. විශ්වාස භංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේක පරාජය කරන්නද ජයග්‍රහණය කරන්නද ගොඩක් දුරට ඔබතුමා හිතන විදිහට උත්සාහ කරන්නේ. මේක ගෙහලා තියෙන සමස්ත කැබිනට්ටුවට විශ්වාස භංගයට මම අත්සන් කරා නම් මම අද ඇමතිකමෙන් අස් වෙන්න ඕනේ. මල්ලි දැන් අපි පොඩි හොරා ඇල්ලුවා බිලියන 11යි. බිලියන 4000ක හොරු අල්ලන්න තියෙනවා. ලබ්බට අත තිබ්බනම් පුහුලටත් තියෙනවා මල්ලි. මේ ආණ්ඩුව තිනකොට ওই වැඩේ ඉවර කරගන්න පුළුවන් මට්ටමක් තිබේ. දැන් පුළුවන් වෙයි කියලා මම හිතනවා. තා පොඩි කාලය නේද තියෙන්නේ. නෑ මේ ආණ්ඩුව දිගටම තියෙනවා. ඔය දෙ කියන්නේ ප්‍රශ්නයක්ද? ගැස්සුණාද? නෑ යටිතලේ බලයවත් නැහනේ ඔබතුමාලට. ඔව් 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 ඔය එක එක තල එක එක විදියට ප්ලේට්ස් මාරු වෙනවා. මේ ලෝකෙත් එහෙමයි. ඒක තමයි ගණන් ගන්න එපා. රයිට්. බයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව ජයගත්තද පරාජය වුවද රට ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. හිටපු අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේද සහභාගීත්වයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ ගිය මාසේ 21 වෙනිදා රාජිත සේනාරත්න ඇමතිවරයා මෙන්න මෙහෙම කියනවා. මැණිකින්නේ පල්ලියට ගිනි තියනකොට අල්ලගත්තයි කියනවා ගාමිණී රාජපක්ෂ මෙසරේ පත් වෙච්ච නියෝජිතය. මැණිකින්නේ පල්ලිය ගිනි අතරනේ වීදුරු දෙකකට ගල් දෙකක් ගහලා තියෙනවා. බොරුව මේ වංචාව තමයි මේ සමාජගත කරලා තියෙන්නේ. ඊගාමට කියනවා සමන්ත පෙරේරා ඔහු එරස් කරලයි කියනවා මේ 21 වෙනිදා මේ කියන්නේ රාජිත. හැබැයි මෙයා එරස් කරේ ඊයේ. මේ පිටිපස සියන්නේ නැවත බරක් මුස්ලිම් ජනතාව රාජපක්ෂ පාලනයත් එක්ක වෛර කරන නින්දිත චේතනාවකින් කරන වැඩපිළිවෙලක් කියන එකයි කියන්න තියෙනවා. අද පත්තරේ වාර්තා කරනවා මහේන්ද්‍රන් නල්ලන්න රතු වරෙන්තුවා. මේ අර්ජුන් මහේන්ද්‍රන්ව රට යන එක නවත්තන්න පුළුවන්කමක් තිබුණද මේ ආණ්ඩුවට? හැබැයි මේ අර්ජුන් මහේන්ද්‍රන් ගැන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ මට ඔහු හොඳ විශ්වාස. දෙයි හාමුදුරනේ මේ විශ්වාසයෙන් බැයිද අගමැතිතුමාට කියන්න? අනේ විශ්වාස නම් මෙන්න මට විශ්වාස භංගයක් ගෙනල්ලා. අනේ අර්ජුන් මගේ මිත්‍රයා එන්නකෝ. දැන් ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා දියවන්නාවේ කොඩිවිනේ අපි හතර වෙනි දාට කපනවා. කවුද දියවන්නායි කොඩිවිනේ? රනිල් වික්‍රමසිංහ අගමැති. කවුද දියවන්නායි කොඩිවිනේ කපනවා කියලා කියන්නේ? ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ප්‍රකාශකයා. ශ්‍රී ලංකා එකයි UMP එකයි හොඳට නැගලා යනව නේද? මේ උනේ කුමන්ත්‍රණවල ප්‍රතිඵලමේ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට වම බැලුවම දකුණ පේනවා, උඩ බැලුවම යට පේනවා. තමන් විසින්ම ඔටුනු පළඳපු අය තමන්ගේ ඔටුන්න ගලවන්න උත්සාහයකයේ දෙනවා. ඉතින් මේ වගේ මහ භයානක හීන පේන වෙලාවක් තමයි ඉන්නේ. පෙරේද වෙනකොට අග්‍රාමාත්‍යවරයා සතු මේ විෂයපති ගලවලා දාන අගමැතිවරයා සතුව තියෙන බලතල ඉවත් කිරීමක් කරගෙන යනවා. ජනාධිපතිතුමාට තියෙන්නේ තමන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාටයි එතුමා විශ්වාස කරන පාර්ලිමේන්තුවෙන් නැටයි කියන්න කරුණා කරලා මේ විශ්වාස භංගයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉවත් කරා. මොකට මේ අසුවල ගෙඩි කඩන්නේ රිකිති කප කප ඉන්නේ වොන්නේ. අපිට පේනවා දැන් යන විදිය මේ ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙවෙයි ඒ ඇතුලේ තියෙන කණ්ඩායම් සහ අනිකුත් වෙනත් පක්ෂ එකතු වෙලා ගෙනියන. දැන් රාජිත සේනාරත්න ඇමතිවරයා හරහා වෙනමම තව කණ්ඩායම ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා මේ හැලෙන අගමැතිකම ටක් ගාලා අහුල ගන්න පුළුවන් දෙක. දැන් අගමැතිවරුත් ඉන්නවා මම හිතන්නේ දුසිමක් විතර. අපිටත් හොඳයි පොලිම දිග්ගෑ එන්න ඕන. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එක කොන්ද කෙලින්තියන් හිටගත්තු කිසිම කෙනෙකුට අගමැති අමාරුවක් නැත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. එතුමට ඒ අවස්ථාවේදී මේ රටේ ජනතාව වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් තීන්දුවක් ගත යුතුව තිබුණා. එහෙත් එතුමා මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක නොවීමේ ඵල විපාක අපේ පක්ෂයටත් එතුමටත් රටේ ජනතාවටත් විඳින සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා පක්ෂය ආරක්ෂාවටත් ඉදිරි දියුණුව සඳහා ජනතාව වෙනුවෙන් අගමැතිවරයා ගෞරවයෙන් තීන්දුවක් ගනී කියන විශ්වාසය තියෙනවා. පක්ෂයේ ප්‍රතිසංවිධානයක් ඉතා ඉක්මනින් කළ යුතුව තිබෙනවා. නායකත්ව වෙනසක් ඉතා ඉක්මනින් කළ යුතුව තිබෙනවා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ ඉන්න විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා, දිලිප් විජයාරච්චි මන්ත්‍රීතුමා
රංග බණ්ඩාර ඇමැතිතුමා, ඒ වගේම සේනානායක ඇමැතිතුමා ඇතුළු පසුබිම මන්ත්‍රීවරු රැසක් වෙන රනිල් වික්‍රමසිංහ ඇමැතිතුමා ඉවත් වෙන්න ඕනේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පස්සේ 97 දෙනාම මේකෙදි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමට විශ්වාස භංගයට සහාය පළ කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ 6 දෙනෙක් මේකට සහාය පළ කරනවා. ඒ කියන්නේ 101ක් දැනට අපට ඡන්ද තියෙනවා. TN එක ඡන්ද දීමෙන් වැළකිනවා. එතකොට ඡන්ද 209යි. මේ 209න් එක්සත් ජාතික පක්ෂයට 6යි තියෙන්නේ. ඒ 6න් 14 දෙනෙක් දැනට ප්‍රසිද්ධියේ ඡන්ද ප්‍රකාශ කරන්නේ නැහැ කියනවා. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද 80ක්වත් නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පෙරේදා කැබිනට් රැස්වීමේදී කිව්වා අගමැතිතුමත් එක්ක මේ ගමන යන්න බෑ කියලා. අගමැතිතුමා එහුන්නේ නැවගේ ඉන්නවා. අපි එතුමට ඇහෙන්නේ නැත්තම් හතර වෙනිදට එතුමට ඇහෙන්න වැඩක් දෙන්න අපි ලෑස්ති. පක්ෂයක් හැටියට අපි ඊටාම පැහැදිලිව ඒ විශ්වාස භංග යෝජනාවේ තියෙන කාරණා මේ රටේ සිදු නොවිය යුතුය කියන මතයේ ඉඳගෙන කටයුතු කරපු ඒ වෙනුවෙන් සටන් කරපු කණ්ඩායමක්. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට සියලු දෙනාම රටේ ජනතාව විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. නිදහස් පක්ෂේ කතා කරන ඇමතිවරු පිනට ඇමතිකම් කරන අයනි. ඔවුන්ව මිනිස්සු ප්‍රතික්ෂේප කරලා ගෙදර ගියාය. නිකන් ඔතෙන්ට ආවේ අපේ පිහිටෙන්. ඔවුන්ට මොන අයිතියක් තියෙනවද අගමැතිකම් ගැන කතා කරන්න? ඉස්සර ඒගොල්ලෝ එතනින් අයින් වෙලා යන්න ඕනේ. ඒ නිසා අපි හතරෙන් දැන් පස්සේ අපි හොඳ තියන්නේ නැහැ. මේකට පක්ෂය ඡන්දය දෙන්න මොකද කියන්නේ? ඒකට ඉතින් ගිහලා විපක්ෂ වාඩි වෙන්න වෙයි. එක්කෝ ඉන්න ඕනේ. ආණ්ඩුවත් එක්ක ඉන්න බැරි නම් යන්න ඕනේ. දැන්ම ගියත් හොඳයි. අග්‍රාමාත්‍යවරයා යටතේ තිබූ ආයතන කිහිපයක් මුදල් ඇමතිවරයාට බහර දීම තුලින් පෙනී යන්නේ ජනාධිපතිවරයාටද අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ දියුලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. දියුලපිටිය ප්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ඊයේ පැවතුණේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. 2013 වසරේ මුල් කළ තිබුණු මෙම ගොඩනැගිල්ල ඒකාපත විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් ඊයේ විවෘත කිරීම විශේෂත්වයක්. මේ ආණ්ඩුව අවුරුදු 3ක් මොකද කරේ? අපිට විරුද්ධව නඩු දාන්නේ කොහොමද? ෆයිල් නැත්නම් ෆයිල් හදහද අපිට දඬුවම් කරන්නේ කොහොමද කියලා බැලුවා. මිසක් රටට වැඩ කරන්න බැලුවේ නැහැ. පොලිසිය නිලධාරි මහත්මේ මට ඇවිල්ලා කියනවා නුවර වෙච්ච සිද්ධිය කියලා. තියෙන්නේ මොකද්ද? ඇයිසෙම් මොනවා හරි කෝට්ටුවේ මිනිහෙක් දෙන්නේ කල්ලගෙන ඇවිල්ලා නඩුවක් දාන්න රිමාන්ඩ් කරනවා. මට යල්ලාගේ නමක් කිව්වා. විපක්ෂ දේශපාලඥයින් දේශපාලන වශයෙන් ඝාතනය කරන්නේ සූදානම් වෙනව නම් මං හිතන්නේ ජනතාව ඒක දීලා තියන්නේ නැහැ. මට අද ආම්ද්‍ර කෙනෙක් කියනවා ඔබතුමා බාර දෙන්න ගියෙත් කියලා නැත්ත අස්සන දැක්කේ නැහැ කියලා. ආම්ද්‍ර මං උත්තර දෙන්න ඉස්සෙල්ලාම කියනවා ඔබත් ඔබතුමාට විශ්වාසයක් තිබුණේ නැහැනේ උන් ගැන විශ්වාස භංගයක් දෙන්න. මම හිතනවා එතුමා ලොකු අමාරුත්වයක ඉන්නේ. ජනාධිපති ඊයේ ගැසට් එකෙන් එතුමා තමන්ගේ මතය ප්‍රකාශ කරා. මහා බැංකුවත් අගමැතිට දීපු තරුණ සේවායකත් ආපහු පවරා ගත්තා. එතකොට එතුමාටත් විශ්වාසයක් නැති කියලා තමයි බොහොම පැහැදිලිව එකෙක් කියන්නේ. අපි ජයග්‍රහණය කළාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යමෙක්වත් කරන්නේ නම් අර පරණ අපි හිටපු හිඳ අපි ඒ අයට එළියේ ඉඳගෙන සහයෝගය දක්වනවා. රටේ පැනනගී ඇති ජාතිවාදය නිසක වශයෙන්ම දේශපාලන ජාතිවාදයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහනුවර දිගන ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ඉතාම සංසුත්සාගත දේශපාලන කපේ රටේ තිබෙනවා. අපි තමුන්වන්සල නොහිතන අපට නොපෙනෙන තීව්‍ර ජාතිවාදී බෙදීමකට අපේ රට පරිවර්තන වෙලා තිබෙනවා. අද මේ පැනනගින ජාතිවාදී දේශපාලන ජාතිවාදය මේකට බලයක් තිබෙනවා. සමහර අය නිහඬව අනුග්‍රහය දක්වනවා, සමහර අය නොදැක්කව අනුග්‍රහය දක්වනවා, සමහර අය සිසුවිමි ත්‍රිපුණාය කියලා යටිතේ ප්‍රාර්ථනා සහිතව අනුග්‍රහය දක්වනවා, සමහර අය සක්‍රීයව මෙලියත් වී අනුග්‍රහය දක්වනවා. අපි කවුරු? මේ අවුතිස්ස වෘද්ධක යුද්ධයේ වියසනයට පත් වූ ජනතාව. යලි මේ රටේ යුද්ධයක් අවශ්‍යද? අපි මේ පරාජයට පත් කරේ නැත්නම් මං කියන්නේ නැවත අපේ පරම්පරාව යුද්ධයක් හදාගනි කියලා. සහතිකයි අපේ දරුවෝ යුද්ධ කරගන්න. කොතනද මේක කෙලවර වෙන්නේ? මේක යන මාවත අපි ඒ දිශාවට නම් අපි මේ මොහොතේ ජීවත් වෙන පුරවැසියන් හැටියට අහක බලාගෙන හිටියෝ නිහඬ හිටියෝ අපි නොදැනුවත්ව අපිට ඉබාගාතේ ස්වභාවිකව ඒ මාවතේ යන්න පුළුවන්. ජාතික සමගිය සියලු ජන කොට්ටාසගේ අනන්‍යතාවය, උන්ගේ සංස්කෘතිය, උන්ගේ ආගම, උන්ගේ භාෂාව ඒවා පිළිබඳ තිබෙන අයිතීන් සුරක්ෂිත වෙන නව මාවතකට අපේ රටේ දේශපාලන පුරපිටිය කැඳවිය යුතුව තිබෙනවා.
උඩරට අමරපුර මහනිකාය සතු මහනුවර හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පසුගියදා කිසියම් පිරිසක් කඩා බිඳ දමා විනාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද එහි විමර්ශන චාරිකාවක නිරත උඩරට අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමියන් ඇතුළු පිරිසකට පොලිසියෙන් බාධා එල්ල වුණා. අමරපුර මහානිකාය සතු මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කිසියම් මැල් පිරිසක් විසින් මෙලෙස කඩා බිඳ දමා විනාශ කර තිබුණේ පසුගියදා සේවනිතයි. මේ සම්බන්ධව බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන් පොලිසියට පැමිණිලි කර තිබුණද මෙම විනාශය කළ පුද්ගලින් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම හේතුවෙන් එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා උඩරට අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමියන් අද එම ස්ථානයට වැඩම කළා. දේශපාලනඥයෙක් සම්බන්ධව යම් මැර කල්ලියක් විසින් තමයි මේක කරලා තියෙන්නේ කියන එකට මට ආරංචි මාර්ග ඇවිත් තියෙනවා. මේ ස්ථානයේ හොර ඔප්පුවක් ලියාගෙන තියෙනවා. ඒ නිසා මේක බලවත් හෙලා දකිනවා. මේ කරලා තියෙන විනාශය පිළිබඳ මහානායක හඳුනු 6 නමක් විසින් ගරු ජනාධිපතිවරයා වෙත යොමු කරලා තියෙනවා. පොලිස්පතිවරයාට මම කියන්නේ එහෙම දන්නේ නැහැ කියනවනම් මේ වගේ දෙයක් නීතිය බල්ලට ගියා කියලා වතනක් තියෙනවනේ. ඒක වෙලා තියෙන්නේ නම් මෙම අවස්ථාවේ කිසියම් පිරිසක් පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ පැමිණිල්ලකට අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් අදාළ භූමියට ඇතුළු වූ හේතුව මහානායක හිමියන් ඇතුළු පිරිසෙන් විමසා සිටියා. එතන අනවශ්‍ය පත්‍ර ගතුම් දාන්න ඒ සම්බන්ධ කරවන ගොතනක පිටතනියකට දේවාලයකට යන්න අවශ්‍ය ගන්නේ පොලිසියට වාගේ අපි උඩ බලන් ඉන්න බෑනේ කඩලා දැම්මහම පොලිසියෙන් පුළුවන් දන්නේ නැහැ වාගේ. පොලිසිය දන්නේ නැළු මේ කරන කන්නේ. ඔබතුමාලා මේ 119ට අවද පන්සල ඇතුළලා කියලානේ. ඒතොර මේ පන්සල කඩනවායි කියලා 119 ගහලා අපේ හම්දුතු. එතකොට කිසි පොලිසිය ක්‍රියාමාර්ග කරලා තිබෙන්නේ නැහැ. නෑ නෑ මෙතන මේ ගියල ඉඳන් කෝටිපතියන්ගේ අබකාලා තියෙන්නේ. අබකාලා දැන් නහය දනවා කට්ටියක. ඉහළ ඉඳන් යුනිෆෝම් ගැලවෙනවා තාටික. අනතුරු වෙම ස්ථානෙන් පොලිසිය විසිර ගියා. දැන් හිරුසිය යේ විශේෂාංගය. රොහන් සමන් රත්නායක නම් මෙම පුද්ගලයා ග්‍රීන්ෆීල්ඩ් ඉඩම් කැබලි එකවර පුද්ගලින් කිහිප දිනෙකට වංචනික ලෙස විකිණීම හරහා බොහෝ පිරිසක් මේ වන විටත් සිය මුදල් නිකරුණේ අහිමි කරගෙන අවසන්. ඉඩම් රාජ්‍ය මාත්‍ය ටීවී ඒකනායක මහතා හමුවේ වයම පළාත් ඉඩම් කොමසාරිස් චන්දන දිසානායක මහතා ප්‍රකාශ කළේ ග්‍රීන්ෆීල්ඩ් ඉඩම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට රාජ්‍ය මගින් ස්ථාපිත කරන දැන්වීම් පුවරු සංවිධානාත්මක පිරිසක් ගලවා ඉවත් කරන බවයි. එම ආයතනයේ සේවය කළ මෙහෙයුම් කළමනාකරු ප්‍රකාශ කළේ ග්‍රීන්ෆීල්ඩ් ඉඩම් මැදින් වැටී ඇති ප්‍රධාන මාර්ගයක්ද මැර පිරිසක් බලහත්කාරයෙන් වසාගෙන සිටින බවයි. ඒ පිළිබඳ වාර්තා කිරීමට ගිය හිරු CIA කණ්ඩායමට ඔවුන් බාධා කළේ මෙලෙසින්. ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරේ යෙදෙන හිරු CIA කණ්ඩායමට මෙවැනි පුද්ගලයින්ගේ පොහු තර්ජන අරුමයක් නොවේ. හිරු CIA නැවැත්වීමට නොහැකි වූ මොහු පසුව ග්‍රීන්ෆීල්ඩ් ආයතනයේ සේවකයාට මරණීය තර්ජන එල්ල කළේ මෙලෙසින්. රජය සතුව පවතින ග්‍රීන්ෆීල්ඩ් ඉඩම්වල රජ කරමින් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන මෙම මැරයින්ට ලැබී ඇත්තේ කාගේ බලයක්ද? රජය ඉදිරියේදී මෙම ඉඩම් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කෙරෙහි හිරු CIA අවධානයෙන්. වතු අධිකාරීවරයෙකු සේවකයෙකුට පහර දී ශීතකරණයක දමා සිර කරන ලද පුවතක් නුවරඑළිය ආගරපතනෙන් වාර්තා වනවා. වතු අධිකාරීවරයාගේ මෙම ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ආගරපතන මන්රාසිවත්තේ කම්කරුවන් අද විරෝධතාවක නිරත වුණා. නුවරඑළිය ආගරපතන මන්රාසිවත්තේ පිහිටි අවන්හලක පැවති සාදයකදී එහි සිටි වතු කම්කරුවෙකුට ප්‍රදේශයේ වතුයායක අධිකාරීවරයෙකු මෙලෙස පහර දී තිබෙනවා. පහර දීමෙන් අනතුරුව අදාළ කම්කරුවාව ශීතකරණයක දමා සිර කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුව කම්කරුවා ආගරපතන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට මාරු කර යවුණා. කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් බලධාරීන් පවසනවා.
මාත්‍ය කොම්ම පාටියක් දැම්මා. පාටිය දානකොට දෙකට විතර මෙයාට බීල වැඩි. මම පිංගම් ගන්නකොට පොණ්ඩේ අල්ලලා මේ ෆ්‍රිජ් එක ඇතුළට දැම්මා. ඊළඟ කකුල ඔක්කොම අමාරු. පිට ඔක්කොම අමාරු. මෙම පහර දීමට විරෝධය පළ කරමින් මන්රාසිවත් ඒකම් කරුවන් අද විරෝධතාවක නිරත වුණා. පහර දීමට සම්බන්ධ වතු අධිකාරීවරයා අත්අඩංගුවට ගන්නා තෙක් සේවයට වාර්තා නොකරන බව විරෝධතාවේ නිරතකම් කරුවන් පවසනවා. දේශපත් කිහිපයක් සමගින් දැන් රටවටාහිරෝ. රටවටාහිරෝ. මිනිසා පවින් මුදා ගැනීම උදෙසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මත තම ජීවිතේ පූජා කළ මහා සිකුරාදාව ලෝපුරා මෙන්ම මෙරට කිතුණු බැතිමතුන්ද අද මහත් භක්තියෙන් යුතුව සැමරුණු ලැබුවා. වෙසක් සහ පොසොන් පොහොය දිනේදී තොරණ ප්‍රදර්ශනය සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට රජයේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දිනයන්හිදී ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මූල්තන දෙමින් කටයුතු කිරීම වැදගත් බැවින් විශේෂ භාරමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් ජනතාවගෙන් ඉල්ලීමක් පමණක් කර ඇති බවයි. යුදහමුදා ශ්‍රමදායකත්වෙන් කීරිමලේ ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීම අද යුදහමුදාපති ලොතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී යුදහමුදාපතිවරයා උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. මේ ඉඩම් සහ පාසුකම් දෙනවා වගේම ගන්නත් පුළුවන්. එම නිසා ඒ තත්ත්වයට මේ රටපත් කරන්න දෙපා. රටවටා හිරෝ. අපි සමග නිමරේ මේ සූදානම් වන්නේ. පැත්තක් නැතුව ඇත දැනගන්න තිරේ දිස්වන පරිදි ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු ප්‍රොටි SMS සේවාව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:55 යලිමුණ ගැස්සෙමු. අයිබෝවන්.